ෆ්ලෑෂ් සීසන් 2 එපිසෝඩ් 5 එක අරගෙන ආවා. හරි, ඉතින් කලින් එපිසෝඩ් එකේදි ස්ටයින්ට අලුත් සායකෙක් හම්බ වෙනවා වගේම එකවරම තඩි විශාලකත මෝරෙක් ඇවිත් බැරිවත් අල්ල ගන්නවා. ඒත් එකම 2 එකෙන් ආපු හැරිසන් වෙස්ට බැරිව බේර ගන්නත් පුළුවන් වෙනවා. අද කතාව එතෙන් සිට. මගේ නම බැරි ඇලන්. ඒ වගේම දැනට ජීවත් වුණ අතර ඉන්න වේගවත්ම කෙනා. හැබැයි මට මගේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන්න තිබුණු අන්තිම අවස්ථාවත් මං නැති කරගත්තා. දැන් මට කරන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ. ඒ දුවන එක විතරයි. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්න නම් කලින් එපිසෝඩ් එක ඉවරුණු තැන ඉඳලම නෙමෙයි. Earth 2 එක පෙන්වන දර්ශනයකින් කොහමරි තින් මේ වෙලාවෙ Earth 2 එකේ ඉන්න හැරිසන් වේස් එයාගේ ලැබ් එකේ ඉඳගෙන මෙයා අලුතින් මිනිස්සු අතර ජීවත් වෙන මෙටාහිමුල්ලා හොයාගන්න පුළුවන් විදිහට හදපු උපකරණයක් ගැන විස්තර කරනවා. කොහමරි මේත් එක්ක මෙතෙන්ට එන මෙයාලගේ නගරේ ෆ්ලෑෂ්. එහෙමත් නැත්නම් ජේ කැරික් කියනවා මේ සිද්ධුණු හැමදේම උනේ ඔයා නිසායි. ඒක නිසා ඔයා සම්පූර්ණයෙන්ම මේ මෙටාහිමුල්ලා නිසා වෙන කරදරවල වගකීම බාර ගන්න ඕනේ කියලා. මේලාවෙ තින් අර මෙයා අතේ තියෙන උපකරණයෙන් පොඩි බීප් සවුන්ඩ් එකකුත් එනවා. හැබැයි තින් මේලාවේ වීල්ස් කියනවා මගේ අතින් කවදාවත් එහෙම දෙයක් සිද්ධු වුණේ නැහැ. ඔයයි සිද්ධුණු දෙයක නිතර දුස්පවරණ වෙලාවේ ගිහින් මේ නගරේ ඉන්න මෙටාහිමුල්ලා ටික අල්ල ගන්න කියලා. මේලාවේ මෙතන ඉන්න ගෑනු ළමෙක් වේ සපෝසිටාවයට පත් වුණා කියලා දැනගෙන මෙයා ගෙන් අහනවා තාත්තේ ඔයා හොඳින්ද කියලා. ඔව්, ඉතින් මේ තමයි ડોක්ටර් වීස්ගේ දුව. ඊට පස්සේ ඉතින් ජේ මෙතනින් ගියාම වේස් සාහිත්‍යයේ මෙටාහිමුල්ලා වල්ල ගන්න පුළුවන් වෙන විදියට අතබු උපකරණේ පෙන්නලා කියනවා ෆ්ලෑෂ් මෙතනට ආපු වෙලාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව මගේ උපකරණය සාමාන්‍ය විදියට වැඩ කරා. දැන් ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක නම් සහතිකයි කියලා. මේත් එක්කම කතාව ආයෙත් වර්තමානයට. හැබැයි ඉතින් අර ෂාක් මෑන්ට මොකද කරේ කියන එක නම් තාමත් පෙන්වන්නේ නැහැ. මේ වෙනකොට ඉතින් බැරි හැරිසන් නිවුස් ලැබ් එකට එක්කන්න ඇවිත් කේට්ලන් ඩයිසිස් කොටයි අඳුන්වලා දීලා ඉවරයි. කොහමරි ඉතින් මේ තුන්දෙනාට මෑව දැක්කාම කලින් හිටපු හැරිසන් නිවුස් මතක් වෙන එක නම් නවත්ත ගන්න අමාරුයි. මොකද මේ ඇවිදින කතා කරන hina වෙන විදිහ ඉඳලම කලින් හිටපු කෙනාගේ වගේමයි. ඊට පස්සේ මෙයාලා කලින් Earth 1 එකේ හිටපු වේස් එහෙමත් නැත්නම් එයාගේ ස්වරූපයෙන් හිටපු ඊබෝට් තුන් කරපු දේවල් ගැන කිව්වහම මෙයා නම් කියනවා අනේ මේ මගේ නම කියන විකාර වැඩවලට කිසිම සම්බන්ධයක් නැහැ. මං කිසිම සුපිරිය හැකියාවක් නැති සාමාන්‍ය මිනිස්සෙක් කියලා. මේත් එක්කම බැරි ඔයා ඇත්තටම ආවේ 2 එකකින් කියලා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද කියලා ඇහුවාම මෙයා අරිස්ටන් දොරටු වරා වීසි කරපු පොත පෙන්නලා කියනවා මේ ස්ටා ලැබ් එකේ තියෙන දොරටුව කෙලින්ම සම්බන්ධ වෙන්නේ මගේ ස්ටා ලැබ් එකට. ඔයාලා මේ දොරටුව ස්ථාවර කරපු වෙලාවේ තමයි මගේ ලැබ් එක ඇතුළට එකපාරම පොතක් ඇවිල්ලා වැටුනේ කියලා. ඊට පස්සේ මෙයාලා ඇයුවා මේ විදිහට 2 එකකින් දැන් 1 එකට ඇවිත් ෆ්ලෑෂ් උදව් කරන තීරණේ කරේ කියලා ඇහුවාම මෙයා කියනවා දැන් බැරි ඉන්න ලොකුම අතුර සූම්. ඒ වගේ මගේ ලෝකෙටත් සමහරවිට ඔයාට තාම එයාව හම්බ වෙලා නැතුව ඇති. ඒත් සූම් කියන්නේ තනිකරම වසංගතයක්. ඒ වගේම එයාව ඇදුවෙත් මං සහ මගේ ලෝකෙ ඉන්න මෙටාහිමන් ලවත්. මං කාලයක් මේ දේවල් වලින් හැංගි හැංගි ජීවත් වෙන පුරුදු වෙලා හිටියා. ඒ දැන් එහෙම නැහැ. මං මගේ ඇතිමුණු වැරද්ද හරිගස්සවන්න මට කරන්න පුළුවන් ඕනෙම දෙයක් කරනවා කියලා. කුමාරි මේ කතාව අතරදී ලැප් එකට නිචෝ. මෙයාව දැකපු ගමන් කිසිම කතාවක් බහක් නැතුව එකපාරම එයාගේ තුවක්කු වැදලා අරගෙන වේසින්න දිහාවට වෙඩි තියාගෙන තියාගෙන යනවා. හැබැයි ඉතින් මේලයි වේස් කිට්ටු ඉන්න බැරීට ඒ උණු ටික වේස් කි පපුව හරහා යන්න කලින් අල්ලගෙන නවත්තලා දාන්න පුළුවන් වෙනවා. කොහොමවත් මේ ෆ්ලෑෂ් ටීවී සීරීස් මූවිස් හැම එකම මෙයාලා මේ බුලට් එක දාන වැඩ කැලි නම් මාරම ලස්සනයි. ඒක නිසා අපි මේ සීන් එක තව එකපාරක් බලමු. ඊවසෙදීන් බැරි ජෝගාවට ගිහින් කියනවා ජෝ ඔයා කලබල වෙන්න එපා. මේ කලින් හිටපු වේස් නෙමෙයි. මෙයා ඇවිත් තියෙන්නේ Earth 2 එකෙන්. මං දන්නවා ඔයාට මේ මූණ දැක්කම මරාගෙන කන්නතරම් කේන්තියක් එනවා ඇති. මටත් එහෙම තමයි. ඒත් මේ එයා නෙමෙයි. ඒ වගේම මෙයා කලින් දවසේ රෑ මගේ ජීවිතේ බේරුවා කියලා. ඊට පස්සේ අයිරිස්යාගේ ඔෆිස් එකේ ඉන්න අතරේ මෙතෙන්ට එන ජෝ අයිරිස් එළියට එක්කන් ගිහින් මේ සිත්තුණු දේවල් ගැන අයිෂ්ට කියනවා වගේම මෙයා අතර තුවක්කුවක් දීලා කියනවා ඉස්සරහට අපිට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වේද කියලා කියන්න බෑ. ඒක නිසා මං ඔයාට පුංචි කාලේ ඉඳලම පුදේවල් මතක තියාගෙන පුළුවන් හැම වෙලාවකම මේක ඔයාලගෙන් තියාගන්න කියලා. මේ අතරේ බැරි සිස්කොත් එක්ක කෝපි එකක් මොන්න කියලා එළියට එනවා. ඉතින් මේ වතාවෙත් කලින් විදියටම බැරියට පැටිය මුණ ගහනවා වගේම මේ වතාවෙත් මේ දෙන්නට එකට මුණ ගහන අවස්ථාවක් හදාගන්න ඕනකම තිබුණත් අලුතින් ලැබ් එකට ආපු වේස්ට් ලොකු අවධානයක් දෙන්න ඕන නිසා බැරි මේ අවස්ථාවත් මග ඇරලා දානවා. ඒ වගේම සිස්කෝ මේ කෝපි ෂොප් එකේ හිටපු ගෑනු ළමයෙක්ගෙන් එයාගේ නම්බර් කිල්ල ගන්න ගියත් ඒ වැඩෙත් හරියන්නේ නැහැ.
ඒවගේ මෙයාට එකපාරම එයාලගේ නගරය ඇතුලේ බැංකුව සිද්ධ වෙන මංකොල්ලයක් පේන්න පටන් ගන්නවා ඒත් එක්ක මෙයා බැරීට කියනවා බැංකුවක් ඇතුලේ ලොකු මංකොල්ලයක් සිද්ධ වෙනවා ඔයා පුළුවන් තරම් ඉක්මනටම එතනට යන්න ඕනේ කියලා බැරී ඉතින් මේ වෙලාවේ ඒක ගැන වැඩි හිතන්නේ නැතුව මේ බැංකුව කිට්ටුවට යනකොට සිස්කෝ කියපු විදිහටම මේ බැංකුව ඇතුලේ මංකොල්ලයක් සිද්ධ වෙනවා ඒවගේ මේ බැංකුව ඇතුලට ඇවිත් තියෙන්නේ මෙටා හියුමන් කෙනෙක් කොහමරි ඉතින් බැරී මෙතනට ගිය ගමන් මෙයා බැරීට පහර දෙන්න උත්සාහ කරත් බැරි වුණු නිසා මෙයා එකපාරම ලොකු ආලෝකයක් විහිදුවලා මෙතනින් विशाल आलोक शक्ति मनुष्युला मरल पुलवांग सदाकालिक මෙතන ඩොක්ටර් ලයිට් ආයෙත් බැංකුවකට ඇතුළු වුණා කියලා දැනගත්ත ගමන් බැරි එතනට යනවා. හැබැයි ඉතින් මෙයා යන්න කලින් ජේ කියනවා ඩොක්ටර් ලයිට් කියන්නේ මිනිමරුවෙක් නෙමෙයි. ඒක නිසා ඔයා බය නැතුව ගිහින් එයත් එක්ක කතා කරන්න කියලා. ඊට පස්සේ ඉතින් ඩොක්ටර් ලයිට් කවට යන බැරි කියනවා කලබල වෙන්න එපා. මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මට ඕනේ ඔයත් එක්ක කතා කරන්න විතරයි කියලා. මේත් එක්කම ඩොක්ටර් ලයිට් එයාගේ මාස්ක් එක අයින් කරලා දානවා. හැබැයි ඉතින් මෙයාගේ මූණ දැක්කම නම් බැරිවත් ටිකක් පුදුම වෙනවා. ඔව් ඉතින් මේ තමයි Earth 2 එකේ ඉන්න ලින්ඩා පාක්. එහෙමත් නැත්තම් බැරිගේ කලින් ගෑනු ළමයාගේ අනිත් වර්ෂන් එක. කොහමරි ඉතින් බැරි මෙයාව දැකලා එකපාරම යාගේ නම කියලා කතා කරාම බය වෙන ඩොක්ටර් ලයිට් එකපාරම ලොකු ආලෝකයක් විහිදුවලා එතනින් පැනලා යනවා. ඒ වගේම ඉතින් ඩොක්ටර් ලයිට්ගේ මූණ දිහා බලන් හිටපු බැරිටත් එකපාරම පිටුනෝ ආලෝකය නිසා කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අන්ධ වෙනවා. මේත් එක්ක මෙයා ලැබ් එකට ඉන්න සීන් එකකට මාරු වෙනවා. හැබැයි ඉතින් මෙයා ලැබ් එකට ආවේ කොහොමද කියන එක නම් පෙන්වන්නේ නැහැ. කොහමරි ඉතින් මේලා මෙයා පරීක්ෂා කරලා බලන කේට්ලන් නම් කියන්නේ ඩොක්ටර් ලයිට් කියලා නිසා ඔයාගේ ඇහි දෘෂ්ටි විතානයට ගොඩක් හානි වෙලා කියලා. ඒ වගේම ඔයාගේ ඉක්මන් සුවීමේ හැකියාව තිබුණේ නැත්නම් අන්ධෙක් වෙනවා. ඒ තව පැය 6ක් වගේ යනකොට ඔයාගේ ඇස් දෙක ආයෙත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි කියලා. මේලායි බැරි එයාමගේ කලින් හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේමයි කියලා කිව්වහම වේස් කියනවා. ඒක තමයි සූම් මෙයාවම තෝරගෙන Earth 1 එකට එවන්න ඇත්තේ. මොකද එයාව දැක්කම අනිවාර්යයෙන්ම ඔයාගේ අවධානය වෙනස් වෙන බව එයා දන්නවා කියලා. ඒත් එක්කම මෙයාලට තීරුම් යනවා ඩොක්ටර් ලයිට් එයා වගේම තව කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත ගමන් බොහෝ දුරට ඒකෙනා මරලා දාන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මේලායි බැරි මම එක් මිනිටම ලින්ඩා ගාවට යන්න ඕනේ කියලා එයා ඉන්න තැනින් නැගිටලා යන්න හැදුවත් මෙයාව ඒ හතර වටේම තියෙන දේවල් වල හැප්පෙන්න පටන් ගන්නවා. මොකද මෙයාට දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒක නිසා ජේ කේට්ලන් එක ලින්ඩා ගැන බලන්න යනවා වගේම මේලායි බැරිට උන් දේ දැනගත්ත නිසා අයිරිසුත් මෙතනට එනවා. කොමනතිති මේලා මෙතන ඉන්න වේසු දැක්කම නම් අයිරිස්වත් සෑහෙන්න පුදුම වෙනවා. ඒත් එක්කම බැරිගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා වගේම අයිරිස් ඒක බැරිට ඇහෙන්න කියවනවා. ඉතින් මේකේ වල තියෙන පැටි. මොකද මේ දින මුලින්ම හම්බෙන්න යන්නේ අද තමයි. ඒත් ඉතින් බැරි කොමුණක් දැම්මට ඒකට අකමැත්තෙන් වුණත් බැරිට බෑ කියන සිද්ධ වෙනවා කිව්වහම අයිරිස් කියනවා ඔයාට පිස්සුද? ඒ වගේ අවස්ථාවක් මගේ අරගන්න එපා. සමහර විට සිස්කෝට ඔයාට ඒකට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් දැන් මේ මිනිස්සයාට එයාගේ අතීතයෙන් ඉන්න සිස්කෝ පේන්නේත් නැහැ.
ඊට පස්සේ සිස්කෝ ගාවට යන බේස් ඔයා හදෝ කියපු ඇප් එක තනිකරම බොරුවක් ඔයාට විස්තර දැනගන්න පුළුවන් උනේ ඔයත් මෙටායිමන් කෙනෙක් නිසායි කියලා මෙයාගේ මෙටායිමන් වොච් එක සිස්කෝ ඉන්න දිහාවට හරවපු ගමන් ඒකෙන් බීප් සවුන්ඩ් එකක් එන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් මෙයාලට තවත් බොරු කියලා වැඩක් නැති නිසා සිස්කෝ කියනවා ඔව් මට දැන් මේ බලේ ලැබිලා ටික දවසක් වෙනවා මට ඒක වෙන්නේ කොහොමද කියලා නම් තේරෙන්නේ නැහැ ඒත් සමහර වෙලාවට කෙනෙකුට අයිති දේවල් ඇල්ලුවාම එයාලා ඉන්න තැන් පේන්න පටන් ගන්නවා ඒත් කලින් හිටපු වේස් නම් කිව්වේ මේක යාමට දීපු තෑග්ගක් කියලා ඊට පස්සේ මෙයා ඒ හෙල්මට් එක අරගෙන සිස්කෝගේ ඇඟට දානවා ඔන්න ඉතින් මේලාවේ කලින් සිද්ධ වුණු විදියටම සිස්කෝට ට්‍රේන් ස්ටේෂන් එකක් පේන්න පටන් ගන්නවා ඔව් ඉතින් මේලාවේ ලයිට් ඉන්නෙත් මෙතනම තමයි කොමුණත් වේස්ට් මේ දේවල් ලික්මනට කරලා ඉවරයක් කරන්න සෑහෙන ලොකු ඌවමනාවක් තියෙනවා මේත් එක්ක මෙතනට යන බැරි ඒ කිට් වෙන මිනිස්සු ටික අයින් කරලා දානවත් එක්කම මෙයාව දකින ලයිට් බැරිට පහර දෙන්න පටන් ගන්නවා හැබැයි ඉතින් තාමත් මෙයාව නවත්තන්නේ කොහොමද කියන එක නම් බැරි දන්නෙත් නෑ මේලාවේ වේස් කියනවා ඔයාට යාගේ පාර දීම් වලින් බේරිලා එයාව අල්ලගන්න ඕනේ නම් ඔයාට පුළුවන් උපරිම වේගෙන් දුවලා තවත් ඔයාගේම හොලෝග්‍රෑම්ස් එහෙමත් නැත්නම් වේග මිරිඟුවක් හදන්න සිද්ධ වෙනවා කියලා. මේත් එක්කම බැරිට වේස් කියපු විදියටම තවත් එයාගේම හොලෝග්‍රෑම්ස් ටිකක් හදාගන්න පුළුවන් වුණත් ඒක ලයිට්ගේ පාර දීම් නිසා ස්ථාවරව තියාගන්න බැරි වෙනවා. මේලාවේ වේස් සයිත් කියනවා ඔයා මේ වෙනකොට කාලතරණය කරපු කෙනෙක්. කාලතරණය කරන්න තරම් වේගවත් වුණා නම් ඔයාට මේක සුළු දෙයක්. ආයෙත් උත්සාහ කරන්න කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ නම් බැරිට එයාගේ හොලෝග්‍රෑම්ස් ටික ස්ථාවරව තියාගන්න ගමන් ලයිට්ගේ අවධානය වෙනස් කරලා එයාට පහර දෙන්නත් පුළුවන් වෙනවා ඊට පස්සේ ඉතින් ලයිට් ප්‍රිසන් එකට දාලා හිර කරාට පස්සේ බැරි කියනවා මං වේස්ගේ යෝජනාවට කැමතියි අපි ඉක්මනටම ලයිට් එකක් විදියට පාවිච්චි කරලා සූම්ම ගෙන්න ගමු කියලා හැබැයි ඉතින් ජීන මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ මෙයා කියනවා ඒ වැඩි සෑහෙන්න භයානකයි මොකද ඔයා මට වඩා වේගවත් වුණාට සූම් කියන්නේ අපි දෙන්නටම වඩා වේගවත් කෙනෙක් ඒක නිසා ඔයා මේ කරන වැඩේට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා ඒත් ඉතින් බැරි ඔයාලා හැමෝගෙම උදව් තියෙන නිසා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා කිව්වත් ජී කියනවා ඔයාට මේ වැඩේදී නම් මගේ උදව් ලැබෙන්නේ නැහැ මොකද සූම් මට කරන්න හදපු දේ ගැන දැන දැනම මට මේකට කැමති වෙන්න බෑ කොහොම වුණත් මේවට උදව් කරන්න ආපු වේසුත් අනිවාර්යෙන්ම අපි හැමෝටම ලොකු රහසක් කංගනවා පුළුවන් නම් ඉක්මනටම ඒ දේ මොකද්ද කියන එක ගැන දැනගන්න කියලා මෙතනින් පිට වෙලා යනවා කොහොමද ඉතින් මේ දේවල් වලට පස්සේ ආයෙත් කොපි ෂොප් එක ගිරන්න සිස්කෝට මෙයා කලින් නම්බේ කිල්ලපු ගෑනු ළමයා එයාගේ කැමැත්තෙන්ම මෙයාට නම්බේ එක දෙනවා ඊට පස්සේ ඉතින් මේ නම්බේ එකත් අරගෙන යන සිස්කෝ ඒක බැරීට වෙනලා කියනවා කොහොමද වැඩ දැන් නැත්තම් මගෙන් ඉගෙන ගන්න කියලා ඒ වගේම මෙයාලා මේ වෙලාවේ සිස්කෝගේ අලුත් හැකියාවට පාවිච්චි කරන්න පුළුවන් නමක් ගැන කල්පනා කර කර ඉන්න අතරේ බැරී කියනවා අපි ඒකට වයිප් කියන නම පාවිච්චි කරමු කියලා කොමරි තින් එපිසෝඩ් එක අවසානයේදී ඈත් 2 එක පෙන්වන දර්ශනයකට මාරු වෙනවා. මේලාම මෙතන ගෑනු නමෙක්ව හිර කරලා දාලා තියෙනවා. ඔව් ඉතින් මෙයා තමයි එපිසෝඩ් එක පටන් ගන්න වෙලාවේ පෙන්නපු වේල්ස්ගේ දුව. මේත් එක්ක මෙතනට එන සූම් තමුසේගේ තාත්තා කවදාවත් තමුසේ බේර ගන්න පුළුවන් වෙන්නේ නැහැ කිව්වහම මේ ගෑනු නමයා කියනවා මගේ තාත්තා මේ ලෝකෙ ඉන්න බුද්ධිමත්ම අයකින් කෙනෙක්. ඒක නිසා එයා ඉක්මනටම මාව හොයාගෙන ඇවි තමුසේ මරලා දායි කියලා. හැබැයි ඉතින් සූම් කියනවා මම කවදාවත් මැරෙන කෙනෙක් නෙවෙයි කියලා. ඔන්න ඉතින් මේත් එක්ක මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඔව් ඉතින් වේල්ස් මේ හැමදේම කරන්නේ සූම් හිර කරගෙන ඉන්න එයාගේ දුවව බේර ගන්න ඕන නිසා. එහෙනම් ගියෙන් එන්න. ආයෙත් ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.